යාලුවනේ කවුරු ඉතින් මොකක්ද දන්න අද කතා කරන්න ආවේ. ඒ තමයි දැන් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් යූස් කරනවානේ. ඒ යූස් කරනකොට ඕගොල්ලෝ ඔන්ලයින් පේමන්ට්ස් කරනවා. ඕගොල්ලෝගේ කාඩ් ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ඕගොල්ලෝ සේව් කරනවානේ. ඒ සේව් කරාම ඒ ඩීටේල් බ්‍රීච් වුණාද කියලා නැද්ද කොහොමද කියලා හොයාගන්න කියලා තමයි අද කතා කරන්න ආවේ. ඔයාලා දන්නවද ලංකාවේ ගොඩක් ඔන්ලයින් පේමන්ට් ෂොපින් කරන සයිට්ස් වල අපේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් බෑන්ක් ඩෙබිට් කාඩ් සේව් කරනවානේ. ඒ සේව් කරාම මම දැක්ක විදිහට ලංකාවේ දැනට වෙලා තිබ්බ ලොකුම ඩේටා බ්‍රීච් එක සිද්ධ වෙලා තියෙන පේ හියර් එකෙන්. ඒක තමයි ලංකාවේ තියෙන කම්පැනිකින් සිද්ධ වෙච්ච ලොකුම ඩේටා බ්‍රීච් එක. ඉතින් අපේ ඩීටේල්ස් එක්ස්පෝස් වෙලාද කියලා මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ තියෙන මේන් ඊමේල් ඇඩ්‍රස් එකකින්. අපි ඒ සයිට්ස් වලට යූස් කරන අපේ මේන් ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවනේ. ඒක හරහා තමයි අපේ රෙජිස්ට්‍රේෂන්ස් ඔක්කොම වෙන්නේ. ඒකට අපිට චෙක් කරගන්න පුළුවන් අපේ ඊමේල් එක හරහා රෙජිස්ටර් වෙලා තියෙන සයිට් වල ඩේටා බ්‍රීච් එකක් වෙලා තියෙනවද කියන එක. ඒක සඳහා අපිට මේ ඩීටේල්ස් බලා ගන්න ෆයර්ෆොක්ස් එකෙන් ඒගොල්ලෝ දීලා තියෙන ටූල් එකක්. ටූල් එකේ නම තමයි monitor.mozilla.com. ඒ ටූල් එක URL එක මම දාන්නම් පල්ලෙහාන්. ඒ URL එක හරහා ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් අපේ තියෙන ඊමේල් එක හරහා ඩේටා බ්‍රීච් එකක් වුණාද නැද්ද කියන එක. සහ වෙලා නම් ඒකට කරන්න ඕන සොලියුෂන් ගැන. හරි අපි ගිහිල්ලා බලමු ඒ ටූල් එක කොහොමද යූස් කරන්නේ. ඒකෙන් අපේ ඊමේල් එක හරහා දේවල් චෙක් කරගන්නේ කොහොමද කියන එකට අපි යන් එක බලන්න. ඉතින් ආරෝනේ Mozilla එකෙන් දීලා තියෙන ඔන්ලයින් ටූල් එක තමයි මේක. මේක Google ලගේ අර වන් ටූල් එක වගේ ඉන්ස්ටෝල් කරන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඔන්ලයින් වෙබ් බ්‍රවුසර් එකේම URL එක ටයිප් කරලා ගිහිල්ලා චෙක් කරගන්න පුළුවන්. මේ වගේ ලොගින් පේජ් එකට ගියාම ඊමේල් එකයි අපේ Firefox account එකේ password එකයි ගහලා ලොග් වෙන්න තියෙන්නේ. මේකට ලොග් වෙන්න ඕන වෙන්නේ අපේ Firefox account එක තමයි. ඉතින් අදලට ගියාම මේ වගේ තමයි settings ටික පෙන්වන්නේ. මේකට අපිට අවශ්‍ය ඊමේල් ඇඩ්‍රස් එක මේකේ settings වලට ගිහිල්ලා අපිට අවශ්‍ය ඊමේල් ඇඩ්‍රස් එක ඇඩ් කරලා අපිට පුළුවන් අපේ අදාළ ඊමේල් ඇඩ්‍රස් එකට අදාළව ඩේටා බ්‍රීච් එකක් මොනවාරි වෙලා තියෙනවද, මොන ෆෝන් නම්බර්ද ලීක් වෙලා තියෙන්නේ, ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ලීක් වෙලා තියෙනවද, ඒ වගේ දේවල් ඉතින් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ ඩෑෂ්බෝඩ් එක තමයි. මේකේ අටටම ගියාම තියෙන ඕල් බ්‍රීචස් කියලා අපිට එතෙන්ට ගියාම බලා ගන්න පුළුවන් මේ වෙනකල් ඒගොල්ලන්ට ඩිටෙක්ට් වෙලා තියෙන බ්‍රීච් වෙච්ච සයිට් මොනවද, ඒවැ මොන මොන ඩීටේල්ස් ලීක් වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ ෆවුන්ඩ් කරගත දේවල් ගැන විස්තර දාලා තිනවා මේ පේජ් එකේ. ඔය වගේ දේවල් ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ වගේ ඩේටා බ්‍රීච් එකක් ෆවුන්ඩ් වුණොත් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි මාරු කරන්න ඕනේ. ඒක තමයි ගන්න තියෙන ෆස්ට් ස්ටෙප් එක. ඒ වගේම කාඩ් එක බ්ලොක් කරන්න, පේමන්ට් රිවර්සල් එකක් රික්වෙස්ට් කරන්න, ඒ දේවල් ටික බැංකයට කෝල් කරලා අනිවාර්යයෙන්ම කරන්න. ඔයාට මේ SMS notification එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාගේ unauthorized payment එකක් වුණා කියලා කාඩ් එක හරහා. අනිත් දේ තමයි ඔයගොල්ලෝ passwords මොන හරි save කරනවා නම් ඒ දේවල් අමනා recommend කරන්නේ කරන්න එපා. එකකට එකක් different passwords use කරන්න. අලුතෙන් site එක register වෙනවා නම් ඒකට breach එකක් ඔලක ගන්න පොඩි security tips ටිකක් දෙන්නම්. ඒ තමයි එක කවදාවත් save කරන්න එපා web browser එකේවත් password එක ඔයගොල්ලෝ login වෙන site වල. අපි register වෙන site වලට දාන password එකකට එකක් වෙනස් password use කරන්න. අනිත් දේ තමයි ඔයගොල්ලෝ Daraz AliExpress ඕනම ඒක පේමන්ට් කරනවනම් ඒකට යූස් කරන්න වෙනම කාඩ් එකක් තියාගන්න. එහෙම නැත්නම් ඒ පේමන්ට් එකට සඳහා යූස් කරන කාඩ් එක කොයිම වෙලාවකවත් සේව් කරන්න එපා ඒ සයිට් එක ඇතුලේ. ගොඩක් අය මේක සේව් කරනවා මොකද ඒගොල්ලන්ට ලේසියිනේ අර ඊළඟ පේමන්ට් එක කරන්න යනකොට ටක් ගාලා ක්ලික් කරලා පේමන්ට් එක කරන්න පුළුවන් කාඩ් එකේ නම්බර්ස් ගන්න නැතුව. ඒ වුණාට ඒක භයානක දෙයක්. ඒක කරන්න එපා. අනිත් වැදගත්ම දේ තමයි කොයිම වෙලාවකවත් ක්‍රෙඩිට් කාඩ් එකක් පේමන්ට් මේ වගේ පේමන්ට් වලට ඇඩ් කරලා තියාගන්න එපා. මේ වගේ පේමන්ට්ස් වල ඩෙබිට් කාඩ් එකක් තියාගන්න. ඒ ඩෙබිට් කාඩ් එකට අවශ්‍ය වෙලාවට ටොප් අප් කරලා ඒ අදාළ පේමන්ට් එක කරන්න ලෑස්ති කරලා ඒ විදිහට තියාගන්න. ඒක හොඳ ඔප්ෂන් එකක්. මගේ නම් පර්සනල් මතය කිසිම පාස්වර්ඩ් සේව් කරන මෙතඩ් එකක් සේෆ්ටි නෑ. මොකද Google ලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඒගොල්ලෝ දීලා තියෙන ඕල්ඩ් පාස්වර්ඩ් සේව් කරන මෙතඩ් එකක් තියෙනවා. ඒකෙදී අපි සාමාන්‍යයෙන් සේව් කරනවානේ අපේ තියෙන ඩීටේල්ස් වෙබ්සයිට් වල. එතකොට ඒ දේවල් පවා Google එකේ සර්වර් වලින් පවා ලීක් වෙලා තිබ්බා. ඉතින් කිසිම දෙයක් විශ්වාස කරන්න පුළුවන් තැනක නෑ. ඒකින් හොඳම දේ තමයි පාස්වර්ඩ් එකක් මතකයේ තියාගන්න එක. සහ වෙබ්සයිට් එකට ලොග් වෙනවා නම් ඒ අදාළ URL එක වෙබ් බ්‍රවුසර් එකේ ටයිප් කරලා යන්න, Google එකේ සර්ච් කරලා යන්න එපා කියන එක තමයි කියන්න තියෙන සත්‍යවට් security tip එකක් විදිහට. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් මේ සයිට් එකට ගිහිල්ලා මේකේ Firefox account එකක් හදාගෙන register වෙලා ගිහිල්ලා බලන්න ඔයාගේ මේන් mainly යූස් කරන email address එක දීලා ඔයාගේ data breach එකක් වෙලා තියෙනවද කියන එක. වෙලා නම් ඒගොල්ලෝ පෙන්වලා තියෙන දේවල් අනුව ඒ අදාළ ලීක් වෙච්ච දේවල් වලට අදාළ දේවල් ටික වෙනස් කරගන්න, කාඩ් එකේ ඩීටේල්ස් ලීක් වෙලා නම් අලුත් කාඩ් එකක් රීප්ලේස් කරගන්න, ඒ වගේ security tips ටික යූස් කරන්න. නිකන් හරි unauthorized payment එකක් වෙලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ කාඩ් එකට අදාළ බැංක එකට කෝල් කරන්න, payment reversal request එකක් request කරන්න. මේ වගේ බලන්න පුළුවන් තව එක විදිහක් තමයි Google One එක හරහා
ඒක පපිේෂන ස්ටෝල් කරන බලන්න පුළුවන් හැබැයිදි මේ ගැන ගොඩ පිඩියෝස් තින YouTube එක මම දැක්කන ෆයර්ෆොක්ස්ෙන් මේ කරන්න පුළුවන් ඒකොල්ල මොසිල්ලා කම්පැනීන් දීලා දෙන සර්විස් එක ගැන කවුරුත් කතා කරලා තිනවා ඉතින් ඒ වගේ බලන්න පුළුවන් එක ටූල් එකක් තමයි මේක සහ ගොඩක් අය මේක යූස් කරනවා කිව්වේ නැති වුණාට චෙක් කරන්න මොනිටරින් ටූල් එකක් විදියට මේකත් එක්ක ඇඩ්වාන්ස් ටූල් එකක් ඒකින්ද තමයි මම මේක ගැන කතා කරේ කවුරුත් මේක ගැන කතා කරලා නැති හින්දා ඉතින් යාළුවනේ ඔය දේවල් ටික තමයි කතා කරන්න ඕනේ මතකද වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න subscribe කරන්න ආයෙත් දවසක මේ වගේ කතාවකින් අපි සෙට් වෙමු.